අද අඩිසීයේ පාරේ ඇවිල්ලා තියෙනවා පොඩි මිනිහාගේ ආර්ථිකය ගැන කතා කරන්න. මම අහන්නේ ගෝඨාභය රාජපක්ෂට වෙස්ටර්න් ලුක් එක හොඳ නැහැ. ඩේවිඩ්ලා හොඳ නැහැ. දිලුක්ස් ෆ්‍රෙෂ් ෆුඩ් හොඳ නැහැ. ඒත් අපිට ඒක වුමනයි. මොකද පොඩි මිනිහා ආර්ථිකය නැතුව රටේ ආර්ථිකය ගෙනියන්න බැහැ කියලා මම කියන්න කැමතියි. අන්න ඒකයි වෙනස. ඒකයි අපේ ඒගොල්ලේ වෙනස. මේ රටේ පොඩි මිනිහා ආර්ථිකය ඇති කරන්න තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විවෘත ආර්ථිකය ඇති කරේ. කොළඹ පොඩි මිනිහා ආර්ථිකය ගෙනියන්න තැන හදලා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා කියලා ජනාධිපතිවරයා කියන්න කැමතියි. මේ හැමතැනම අලුතෙන් හදලා දුන්නා. අද අපි කියන්නේ එතුමාගේ පුත්‍ර රත්නය සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේක්ෂකතුමාට ඡන්දෙ දීලා නොවැම්බර් 16 වෙනිදා පොඩි මිනිහා ආර්ථිකය ආරක්ෂා කරන්න කියලා මම කියනවා. 77න් පස්සේ මේ පොඩි මිනිහා ආර්ථිකය දියුණු වුණා. කොළඹ කොච්චර දියුණු වුණාද? අන්තිමට ඒ ගැන ඉරිෂයා කළා. 2014 මේ ප්‍රදේශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඔබ සියලු දෙනාම පන්නලා දැම්මා. පදික වෙළඳිකාව පන්නලා දාලා ඒ වෙනුවට ශැංග්‍රීලා කට්ටියක නැලා ගෝල් ෆේස් පිට්ටනිය දුන්නා. ඔයගොල්ලෝ විකුණන ගෝල් ෆේස් පිට්ටනියෙන් පන්නලා දැම්මා. හරිද? හරි. අර ශැංග්‍රීලා කාර්යයක නැලා ගෝල් ෆේස් පිට්ටනිය දුන්නා. එතෙන්ට ආපහු යන්න ඕනද? එතෙන්ට ආපහු යන්න ඕනද? නැත්තම් මේක ආරක්ෂා කරලා දිනු කරනවද? ඒකයි මම කියන්නේ නොවැම්බර් 16 වෙනිදා සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දෙ දීලා අපේ UMPRP ඉදිරියට ගෙනියමු කියලා මම කියන්න කැමතියි. කොම්පඤ්ඤ වීදියේ ගෙවල් කඩලා දුන්නාට දැන් ආපහු කොළඹ බාර දෙන්න ඉන්නේ. ඔබේ ගෙවලුත් කඩයි. පොහොට්ටුවට දෙන ඡන්දේ තමන්ගේ ගෙදර කඩන්න දෙන පර්මිට් එකක් කියලා මතක තියාගන්න.